හතුරුගිරිය කපුරුගොඩ ප්‍රදේශයේ දසහැවිරිදි සිසුවෙකු කපාකුටා ඝාතනය කළ සිද්ධියේ සැකකරු අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකරු පලා යන අවස්ථාවේ බියගම ප්‍රදේශයේදී අද පෙරවරුවේ ඔහු අත්අඩංගුවටගත් බවයි. කොටදෙනියාවේ සේයා සදෙව්මේ ඝාතනයේ උණුසුම මැකී යන රත්මත්ෙන් තවත් පුංචි මල් කැකුලකට තම ජීවිතය අහිමි වූ පුවතක් අතුරුගිරිය කපුරුගොඩ ප්‍රදේශයෙන් ඊයේ වාර්තා වුණා. ඒ දසහැවිරිදී කවිඳු දේවේන්ද්‍ර දරුවාගේ මරණය. එම දරුවාගේ කපා කොටා ඝාතනය කර තිබූ සිරුර හමුුණේ මාගේ මේ පසකින් පෙනෙන මෙම නිවස තුල තිබියදී. අතුරුගිරිය පොලිස් වසමේ කපුරුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කවිදු දේවින්ද කපුරුගේ පනාගොඩ ශ්‍රී පරාක්‍රම විද්‍යාලයේ 5 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙක්. ඔහු වැඩිමල් සහෝදරයෙකුගෙන් සහ වැඩිමල් සහෝදරියකගෙන් යුත් පවුලේ තුන්වැන්නායි. ඔහු ඊයේ දිනේ පාසල් නොගොස් නිවසේ රැඳී සිට ඇති අතර පෙරවරු 10ට පමණ රූපවාහිනියේ නරඹමින් සිටි නිසා ඔහුගේ පියා නිවසේ සිට මීටර 50ක් පමණ දුරින් නැති සහෝදරයෙකුට අයත් ගල්වල දෙසට ගොස් ඇත්තේ මව සහ අනෙක් සහෝදරයින් නිවසින් බැහැරව ගොස් ඇති පසුබිමකයි. නමුත් පියා යලි නිවසට පැමිණෙන විට සිය දරුවා නොසිටි නිසා අසල්වාසීන්ගේද සහය ඇතිව ගල්වල සහ යවට ප්‍රදේශ සෝදිසි කර තිබුණා. පසුව ගල්වල අසල පිහිටිපාලු නිවසක තිබී ගෙල සහ අතපය වෙන්වනසේ කපා කොටා ඝාතනය කර තිබූ දරුවාගේ සිරුර හමු වුණා. එම නිවස පිහිටා ඇත්තේ නිවසේ සිට මීටර 200ක් පමණ දුරින්. අන්තිම මොහොත තමයි අපි බැලුවේ අර ගේ ඉදිරියට පාළු ගේ මරලා දාලා තිබුණා. මහා අමාත්‍යික විදිහට මරලා දාලා තිබුණේ. කපලා කොටලා මේ ඒක බලන්න බෑ අපි දරුවි නමලා. ගෙදර හිටියේ මට ගෝවා මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා කියලා. එතකොට අපි ආවේ දුවගෙන බලන්න. බලන්නත් බෑ ඒවා. මෙච්ච දේවල් බලන්න බෑ. කෙසේ වෙතත් ඝාතනයත් සමග ගල්වලේ වසර එක හමාරක පමණ කාලයක් සේවය කළ පුද්ගලයෙකු අතුරුදන්ව සිට ඇති අතර පොලිසිය පැවසුවේ ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස එම පුද්ගලයා හඳුනාගත් බවයි. ඒ අනුව සැකකරු සුවා සෝදිසි මෙහෙයුම් දියත් කරන අතර අද පෙරවරුවේ සැකකරු අත්අඩංගුවට ගැනුණා. මේ අතර සැකකරුට දැඩි දඬුවම් ලබා දෙන්න ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් අතුරුගිරිය පොලිස් ස්ථානයේ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා. කොත්මලේ වෙදමුල්ල ප්‍රදේශයේ සිදු නායාමින් මියගිය සංඛ්‍යාව 7ක් දක්වා හිල ගොස් තිබෙනවා. නායාම හේතුවෙන් පවුල් 45කට අයත් පුද්ගලයන් 188 දෙනෙකු අවතැන්ව සිටිනවා. කොත්මලේ වෙදමුල්ල ලිලිස්ලෑන්ඩ් වතියායේ නිවාස පේලියක් ඊයේ පස්වරු 2:30ට පමණ මෙලෙස නායාමට ලක් වුණා. අප වාර්තාකරු පැවසුවේ නායාම හේතුවෙන් වතු නිවාස 9කට හානි සිදු ඇති බවයි. ඉන් නිවාස 7ක් පූර්ණ වශයෙන්ද නිවාස 2ක් අර්ධ වශයෙන්ද විනාශ වී ඇති බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ පවසනවා. අපි මේ ඕගා වැස්ස වැගෙන හිටියා. ඊට වෙලේ බලනකොට ගඟ අතුරු ගලාගෙන යනවා පාරේ. එතකොට මම දොර ඇරලා බැලුවා. බලනකොට උඩ ඩිං ඩිං ගාලා සද්දයක් ඇහුණා. එතකොට එළියට බලනකොට බෝම්බ වේපිටුවක් උඩ උස්සට අඩි 100ක් වගේ උස්සට මෙම ගලාගෙන ආවා. ස්කන්ධිය කඩාගෙන එන එක. අපි දොර වල දිව්වා. වතුර ගලාගෙන ඇවිල්ලා අපේ මිනිස්සු ඔක්කොම ගියා. තව ටිකයි ඉන්නේ. කොයි වෙලේ අපිත් යනවද දන්නේ නැහැ. ඔක්කොම විනාශ වෙලා ගියා. අපි ඉන්නේ මෙහෙම ගල උඩ ගෙවල් හදාගෙන. කොයි වෙලේ යනවද කියලා දන්නේ නැහැ. අපි ඔක්කොම අතුරෙන් ඉන්නේ. මියගිය පුද්ගලයන් 6 දෙනෙකුගේ මළසිරුරු ඊයේ සවස සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී සොයා ගැනුණා. අද පෙරවරුවේදී සෝදිසි මෙහෙයුම් ජලි ක්‍රියාත්මක කෙරෙනු අතර එහිදී වයස අවුරුදු 1 හමාරක් පමණ වන දැරියකගේ බලසිරුර සොයා කිරීමට හැකි වුණා. ඊයේ මියගේ අය අතර කාන්තාවන් 5 දෙනෙකු සහ ගැහැණු ළමුන් 2 දෙනෙකු වනවා. මේ අතර මෙම සිද්ධියෙන් පවුල් 45කට අයත් පුද්ගලයින් 188 දෙනෙකු අවතැන්ව සිටින අතර ඔවුන් මේ වන විට රම්බොඩ හින්දු විද්‍යාලයේ තාවකාලිකව නවාතන්ගෙන සිටිනවා. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් ලබන ජනවාරි මාසයේ වන විට වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළ හැකිවත් ඔවුන්ට රජයේ රෝහලක 6 මාසික වෛද්‍ය පුහුණුවක් ලබා දීමට රජයේ වෛද්‍ය සභාව මෙතෙක් එකඟ වී නැහැ. ඒ නිසාම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන තමන්ට අනාගතයේ වෛද්‍ය වෘත්තියේ නිරත වීමේ අවස්ථාව අහිමි වීමේ අවදානමක් මතු ඇති බව වෛද්‍ය සිසුන් පෙන්වා දෙනවා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ අනුමැතිය ලද මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කෙරුණේ 2009 වර්ෂයේදී.
මේ වන විට සිසුන් 850ක් පමණ එම විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර ජනවාරි මාසයේ ඔවුන්ගේ පළමු කණ්ඩායම වෛද්‍ය උපාධිය හිමි කර ගැනීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් උපාධිය හිමි කර ගත්තද මෙරට වෛද්‍යවරයෙකු ලෙස පත්වීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය හිමි විය යුතුයි. මෙතෙක් මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඒ සඳහා අනුමැතිය හිමි වී නැහැ. වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට නෙවිල් ප්‍රනාන්ද ශික්ෂණ රෝහල මගින් ලබා දෙන සායනික පුහුණුව ප්‍රමාණවත් නැති බව පෙන්වා දී ඇති වෛද්‍ය සභාව රජයේ රෝහලක මාසහයක සායනික පුහුණුවක් ලබා දීම නිර්දේශ කළ බව මෙහි ආචාර්යවරුන් පවසනවා. නමුත් මෙම සයිටම් වෛද්‍ය පීඨයට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධවාදී මතදරන පිරිස් එම නිර්දේශ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඉදිරිපත් කළ යුීමට අවශ්‍ය නැහැ කියා සෞඛ්‍ය ඇමතිවරයාට වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම වෛද්‍ය ශිෂ්‍යයන් උපාධිය ගත්තයින් පස්සේ නේවාසික වෛද්‍යවරුන් හැටියට බඳවා ගැනීමට සුදුසු නැත කියා. ලෙඩ්ඩුගේ ප්‍රමාණය පමණක් එහෙම නැත්නම් ලෙඩ්ඩු විවිධ ප්‍රභේද නැහැ කියන එක පමණක් මත මෙම ආයතනයෙන් පිරිනමන උපාධිය නුසුදුසු උපාධියක් කියලා ඕන කෙනෙක් තීරණය කරනවා නම් මම හිතන්නේ ඒක හරිම අසාධාරණයක්. දැන් මේ උපාධිය ලැබුවට පස්සේ උපාධියෙන් ලබන මූලික ලියාපදිංචිය ලබලා ඒ ළමයි තව වසරක සීමා වාසික පුහුණුවක් ඉස්පිරිතාලයක විශේෂඥ වෛද්‍යවරයෙක් යටතේ ඒ පුහුණුව ලබන්නට ඕන. ඒ ඉඩ ප්‍රස්තාවක් තියෙනවා. මේ සම්බන්ධයෙන් වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගේ මාපියන් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශ ඉදිරිපිට විරෝධතාවක නිරත වූ අතර සිසුන් පවසන්නේ තමන්ට අසාධාරණයක් වී ඇති බවයි. වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා ගැනීම සඳහා දැනට අපගේ සායන පුහුණුවල යම්කිසි අඩුපාඩුවක් තියෙනවා නම් ඔවුන් ලබා දෙන රාජ රෝහලක එම අඩුපාඩු සපුරා ගැනීමට අපි ලෑස්තියි. විදේශගත වෙලා ඉන්න වෛද්‍ය ශිෂ්‍යාවන්ටත් ඇවිල්ලා ලංකාවේ මුදල් ගෙවලා හරි සායනික පුහුණුව ලබා ගන්න පුළුවන් රජ රෝහලකින්. කොතලාවල අකඩමියක ඉගෙන ගන්න ශිෂ්‍යාවන්ටත් ඒගොල්ලොත් මුදල් ගෙවලා ඉගෙන ගන්න. නමුත් ඒගොල්ලන්ටත් පුළුවන් රජ රෝහලකින් ඒගොල්ලන්ගේ සායනික කටයුතු සපුරා ගන්න. නමුත් අපිට විතරක් මේ ආයතනයේ ඉන්න නිසාදෝ අපිට යන්න දෙන්නේ නැහැ රජ රෝහල් වල සායනික කටයුතු කරගන්න. එම විද්‍යාලයේ ආචාර්යවරුන් පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය අධිකරණයේ පැවති නඩුවකදී මේ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණි බවයි. මානව හිමිකම් නඩුවක් ශිෂ්ටාධිකරණය අවරලා මේ මානව හිමිකම් නඩුවේදී සෞඛ්‍ය ඇමතිතුමා එහෙම නැත්නම් දැන් වර්තමාන ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛත්වයෙන් අපි සමතයකටපත් වුණා. මේ නඩුව අපේ ශිෂ්‍යයන්ට මුදල් ගෙවා රජයේ වෛද්‍ය ශිෂ්‍යයන් ඇතුළු නොවන ආරෝග්‍ය ශාලාවල සායනික පුහුණුව ලබා දීමට එකඟතාවය. මේ එකඟතාවයේ ඇවිත් දැන් අවුරුද්දකුත් මාස ගණනාවක් පසු වෙලා තිබෙනවා. ඒ කාලය ඇතුළතදීත් විශාලම බාධාව පමුණවන්නේ ඉතාම සුළු පිරිසක්. 2015 ලෝක කුසලාන රග්බි තරගාවලියේ සත්වන දින අද ඊයේ පැවති තරගයෙන් ජෝර්ජියාව පරාජය හිමි කරගන්නට ආජන්තිනාව සමත් වුණා. ඊයේ දිනේ තරගයේ පැවතුනේ ජෝර්ජියා කණ්ඩායම සහ ආජන්ටිනා කණ්ඩායම අතරයි. තරගයේ පළමු අර්ධයේදී ලකුණු 14-9ක් ලෙස ආජන්ටිනාව ඉදිරියෙන් සිටියා. දෙවන අර්ධයේදී තවත් ලකුණු 40ක් රැස් කරගන්නට ආජන්ටිනාව සමත් වූවත් දෙවන අර්ධයේදී ලකුණු ලබා ගැනීමට ජෝර්ජියාවට හැකි වූයේ නැහැ. එනුව ලකුණු 54-9ක් ලෙස එම තරගයේ ජය හිමි කරගන්නට ආජන්ටිනා කණ්ඩායම සමත් වුණා. ඒ සමගින් අද දෙරණ රාත්‍රිය 8 නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්.